පොඩි එකකාටද මුලිමක නෑ විත් ලොකු දුකක් නෙමේ දෙන්නේ. අපිට හිතෙන්නේ අපි ආදරය කරනවා කියලානේ. හැබැයි මොකද අපි කරන්නේ? උගෙන් අපි ආදරය ලබනවා. වෙන මොකුත් නෙමෙයි. මට නොවේ ඔබ ආදරේ කළේ. දැන් මේ පොඩි එකා කියන්නේ අම්මටයි තාත්තටයි. මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ. සමහර ළමයින්ට ජීවිතේම එපා වෙන්නේ නැද්ද? ඇයි? අම්මයි තාත්තයි බනින්න ගියාම යකෝ තෝ වෙනුවෙන් අපි නිදිමරපු හැටි කෑවේ නැ. අර තාත්තා උඹ බලපන් බොහොම කරන්න එපා. තියෙන ඔක්කොම සේසත වියදම් කරේ උඹට. තැන්ගින් නොනම් කෙලින් මානව. ඇයි වියදම් කරේ? ඌ වියදම් නොකර හිටියා නම් හොඳයි නේ. මේ ඇන්ඩියාව අහගෙන ඉන්නවට වඩා ළමයින්ට එපා වෙනවා. සමහර විට ඌ කියෝන කියවිල්ල කියනවා. තියෙන ඔක්කොම රෑ එළි වෙනකන් දහදුක් වෙන උඹව හදන්න අපි බඩට කෑවේ නැහැ. ඉතින් තොට මංකෙවද කන්න එපා කියලා. වෙන උන්ට අහන්නේ උන් අහන්නේ උනට හිතෙන් ඒව තමයි හිතන්නේ. අනේ උඹ එදා කාලා තිබුණා නම් අද මට සැනසීමේ ඉන්න තිබුණා. එහෙම හිතෙනවා ළමයින්ට. අපි ගොඩක් වෙලාවට මේ අපි ආදරය කරන්නේ අපිටමයි. අපි අනිත්ට ආදරය කරනවා කියලා පෙන්නුවට අපි අපිටමයි ආදරය කරන්නේ. අපිටමයි ආදරය කරන්නේ. පෙර සැන්දෑවක ඔබ හමුවීමට මානු පැමිණි දවසේ. පෙර සැන්දෑවක ඔබ හමුවීමට මානු පැමිණි දවසේ. පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම්. දැන් උඹ කියන්නේ මට ආදරේ කියලානේ කියලා. දැන් එන ඊමට හම්බෙන්න බැරි වුණා කියපු වෙලාවට පහුවෙන්ද දවසම පිපිරුවේ ඇයි? පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්නේ ලඳුනේ ආදරේ නම්. ආදරේ නම් උඹට තද වෙන්න බෑ. දැන් උඹ මටනේ ආදරේ. ඉතින් මට එන්න බැරි වුණා උඹට තද වෙන්න මොකටද? නෑ මම ඒක ඒකටමයි ආදරේ. පුංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය නදරා. පුංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය නදරා. මා අමතක කොට පුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේ නම්. කැතම අවස්ථාවක් නේ. කැතම අවස්ථාවක් ජීවිතේ. පිරිමි ඉන්නවා සමහර. හරි උන්ට තාත්තලා කියන්න බෑ. තමුන්ට ජාතක වෙලා ඉපදිච්ච ළමයා තමුන්ගේ බිරිඳගෙන්. බිරිඳ ඒ ළමයාට ආදරය කරනවට ඊර්ෂ්‍යා වුන්නේ නැද්ද? නෑ ඉන්නවද නැද්ද කියන්නකෝ නුවර. ගම්පොල නෙමෙයි මං කියන්නේ. නුවර ඉන්නවා. ඔව් එහෙමයි. උංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය නදදා. මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම්. ආදරේ නම් මාව අමතක කළා යව්ව හුරතල් කරන්න ගියේ. මේ මුගේ ළමයා වෙන එකෙක් නෙමෙයි. ඒ තීරසියයි. එහෙම එහෙම අය අපි අතරේ ඉන්නවා. අපේ අම්මලා කොච්චර ඕවා ඇතුළේ පීඩා විඳිනවද ගෙවල් වල? ගෙදර සන්තෝෂේ නැති වෙන හේතු මම කියන්නේ. හැබැයි WDD අමරදේව ශූරීන් අපිට උගන්වනවා මේ ගීතය හරහා සැබෑ ආදරය තියෙන ස්වාමි පුරුෂයෙක් කොයි වගේද. තාත්තා වුණත් මා පතසරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකිනේ. තාත්තා වුණත් මාවත් සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. සැබෑම ස්වාමි පුරුෂයෙක් නම් සැබෑ ලෙසම ජීවිතේ අවබෝධ කරගත්තු සත්‍ය අවබෝධ කරගත්තු පිරිමියෙක් නම් ඔහු තේරුම් ගන්න විදිය ජීවිතය පිළිබඳ මෙතන ලස්සනට එළියට ගේනවා. මම තාත්තා තමයි බත හම්බ කරන
Namo. Namo. Amma nubai mage daru deriyan rakine. Mata pera uruma alaya daru kala devin. Rada haval deke behesena pitati nomun. Obadutu mul dine vatma hadanone gipemin. Uturai masita tava numbaveta turu lubemin. Honda swami purushekna. Yaar hitana valu. Mata issara taniyama hambechi ube aadare. Dan oba lamayinta bedenawa. Oba dan lamayi naawanawa. Lamayinta kavanawa. Lamayi wenuwen e welawa godak baya wenawa. Habai oba lamayat ekka jeevithaya gatha karana hari dakkama numba dutu mul dine watma hadanone gipemin. Oba dakapu palaweni dawase athi vechi aadare ඊටත් වඩා උතුරයි මසීත තවනුව වෙත තුරුණු වෙමින්. ඊට ලොකු ආදරයක් උතුරනවලු ඔබ මගේ දරුවොත් එක්ක ජීවිතේ ගෙවන හැටි දැක්කම. පුංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය ලදදා මා අමතක කොට හුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේ නම්. මේ වගේ එකෙක් වෙනවද තාත්තා කෙනෙක් වෙනවද මොකද කියන්නේ? බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවද අත දරු පුතු ගෙමුව කමලෙහි ඇත නිවද අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අත දරු පුතු ගෙමුව කමලෙහි ඇත නිබඳ ළමයාගේ කටේ කිරිසුවඳ කියන්නේ තමුගේ බිරිඳගේ සුවඳ. දරුවගේ කටේ කිරිසුවඳ කියන්නේ තමුගේ බිරිඳගේ සුවඳ. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. පොඩි එකා කිරි උරා බීලා ඒ කිරි තැවරිච්ච දෙතොල් වලින් ඒ කටෙන් එන කිරිසුවඳ කාගේ සුවඳද? තමුගේ බිරිඳගේ සුවඳ. අත දරු පුතුගේ නුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. සැබෑ ස්වාම පුරුෂයෙකුට තමුගේ බිරිඳ බිරිඳක් නෙමෙයි අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. ඔබ මගේ අම්මා ළමයින්ගේ අම්මා කියලා කිව්වේ ඒකනේ මතකද? ඔබේ අම්මලා තාත්තලා ළමයින්ගේ අම්මා කියලා කිව්වේ ළමයින්ගේ අම්මා. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින.